අයහපත් කාලගුණික තත්ත්වයේ හෙට දිනේද පැවතිය හැකි. අනිද්දා දිනේ තෙක් දෙහිවර කටයුතුවල නොයදින ලෙස දෙහිවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. නාවික ප්‍රජාවද ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. අන්තරයෙන් මේ නීති දිග කොටසේ තියෙන මේ වර්ෂාපතනය සහ සුළඟේ වැඩිවීම අපි ඉදිරි දින කීපය තුළත් අඩු වැඩි වෙමින් පවතී කියලා තමයි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම බස්නාහිර නීති දිග සහ දකුණු වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දැනට මුහුදු ගොස් ඇති දිහිවර යාත්‍රාවලට ළඟමැති වරායන් වෙත පැමිණෙන ලෙසයි අවධාරණය කෙරෙන්නේ. ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ දෙහිවර කටයුතුවල නිරතව සිටින දෙහිවරයන්ට මාලදිවයිනට හා ඉන්දියාවට ළඟාවීමට අවසර හිමිවනවා. දෙහිවර යාත්‍රා 30ක දෙහිවරයන් 200 දෙනෙකු පමණ මුහුදේ අතරමංව සිටිනවා. ඉන් යාත්‍රා 14ක්ම හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගිය යාත්‍රා බවයි දෙහිවර අමාත්‍යංශය පවසන්නේ. ඔවුන් ගොඩබිමට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා. දැවත දැනුම් දෙනතුරු බස්නාහිර දකුණු නිරිත දිග හා වයඹ ප්‍රදේශවල සිට කිසිදු යාත්‍රාවකට දෙහිවර කටයුතු සඳහා මුහුදේ යාමට අවසර ලබා නොදීමටද තීරණය කර තිබෙනවා.